තියෙන ආදරේ වැඩි, බැඳීම ඇල්ම වැඩි. එතකොට ඔබ කරන්නේ ඔබේ මල් පෝච්චියේ කාමරේ ගිහිලා තියාගන්න රෑට කවුරු හරි හොරු ගෙනියයි කියලා. හැබැයි කලින් එහෙම එකක් තිබුණේ නැහැ. කලින් මල් පෝච්චිය බොහොම නිදහසේ තිබුණා, ඔබත් නිදහසේ හිටියා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ඈ බය වෙලා මල් පෝච්චිය හොරු ගෙනියයි කියලා. කාමරේ ගෙනත් තියා. දැන් තවත් කාලයක් යනවා. ඊට පස්සේ හිතනවා රෑට කාමරේට ඇවිල්ලා හොරෙක් ගෙනියක් දන්නේ නැහැ කියලා. එතකොට රෑ එළි වෙනකම් මල් පෝච්චිය තියාගෙන නිදිවරනවා. ඊට පස්සේ ඔබට රැකියාවට යන්න ඕන වෙනවා. එතකොට ඔබ කල්පනා කරනවා අද රැකියාවට ගියාම මල් පෝච්චිය හොරු ගෙනියක් දන්නේ නැහැ කියලා. ඔබ රැකියාවට යනකොට ඔබේ වාහනේ ගෙනලා මල් පෝච්චිය තියා ගන්නවා. තියාගෙන රැකියාව කරන තැනට මල් පෝච්චිය අරගෙන එනවා. වාහනෙන් බැහැලලා මල් පෝච්චිය කරේ තියා ගන්නවා. ආයේ තමුන්ගේ මේසෙ උඩින් ගිහිල්ලා තියෙනවා. බලන්න විඳින වේදනාවක්. ඉවරයක් නැති දුකක්. මානසික රෝගියෙක්, පිස්සෙක්, උම්මත්තකෙක්. භෞතික දේවල් නිසා මිනිස්සුන්ට පිස්සුව, උම්මත්තක භව මේ සියල්ල හදා ගන්න පුළුවන්. හැබැයි මේ උම්මත්තක භාවය නිසා මේ පුද්ගල විනාශයටපත් වෙනවා. ඒ නිසා කිසි භෞතික දෙයක් එක බැඳෙන්න එපා. එතකොට ඔය මල් පෝච්චිය හොරු ගෙනියන්නෙත් නැහැ. ඔබට මල් පෝච්චිය පිළිබඳ ප්‍රශ්නයකුත් නැහැ. දැන් අපිට පේනවනේ මේ මිනිස්සු බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නේ ඕන නැති දේවල් අල්ල ගන්නවා. මානසිකව බදා ගන්නවා. මානසිකව බදාගෙන විඳවනවා. ඉස්සෙල්ලාම ඔබ කළ යුතු වන්නේ ධර්මය අවබෝධ කරන්න ඕන නම්, ධර්මයේ ඉගෙන ගන්න නෙමෙයි අවබෝධ කරන්න ඕන නම්, මානසිකව භෞතික දේවල් එක තියෙන බැඳීම ඉවත් කරන්න. සුපිරි රජමාලිගාවක ජීවත් වෙන්න සිංහාසනය ගැන ඇල්ම නැතුව. හරිනේ ප්‍රශ්නේ. සුපිරි රජමාලිගාවක ඉන්නවා සිංහාසනය ගැන ඇල්ම නැතුව. සිංහාසනයට ඇති ඇල්ම වැඩි වුණොත් අර මල් පෝච්චියට කරපු සිද්ධි දාමයම සිංහාසනයට කරන්න යන්නේ නැද්ද? අන්තිමට සිංහාසනේ කරේ තියන් ඉන්නේ නැද්ද? කාමරේ ගෙන තියාගන්න නැද්ද? ගැටුම් පවා නිර්මාණය වෙනවා. ගැටුම් නිර්මාණය වෙනවා. මානසික වශයෙන් පිස්සු තත්වයට පත් වෙනවා. ඒ නිසා අත්තර දාන්න, නිදහස් වෙන්න. එය තමයි විමුක්තිය. ඒක තමයි සැබෑම විමුක්තිය. සැබෑම නිදහස. මුලින්ම ඔබ ධර්මයේ අවබෝධයට ඔබ කැමති නම් විමුක්තියටපත් වෙන්න. විමුක්තිය යනුවෙන් මා කියන්නේ මානසික වශයෙන් ඇති සියලු බැඳීම් ඉවත් කරන්න. හැබැයි මානසික වශයෙන් බැඳීම් ඉවත් කරනවා මිසක් පලා යා යුතු නැහැ. දැන් බොහෝ දෙනෙක් වරද ගන්න තැන. බැඳීම් ඉවත් කරන්න ගියාම පලා යනවා. දැන් අපි කියනවා මේ මේ මේසෙක ඇති බැඳීම් ඉවත් කරන්න කියලා. එතකොට මම කාට හරි කියනවා දැන් මට මේසෙක ඇති බැඳීම් ඉවත් කරන්න නම් මට ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි මේ මේසෙක මම මානසික වැති බැඳීම් මං ඉවත් කළා දාන. එතකොට මේසෙ මට මෙතන තිබුණත් එකයි නැතත් එකයි. එහෙම නැත්නම් මේ මේසෙ මං ගෙනහිලා කාටද කියනවා මේක ගෙනහිලා කුඩු කරලා පුච්චලා දාන්න කියලා. ඒක තේරුමක් තියනවද? නෑ. තේරුමක් නෑ. මොකද මේසෙ ගෙනහිලා පුච්චලා දැම්මට මම මානසික වශයෙන් මේසෙක බැඳීමක් හදාගන්න. දැන් තේරෙනවනේ කොච්චර භෞතික වශයෙන් සුපිරි මාලිගාවක හිටියත් එය සත්‍ය අවබෝධයට බාධාවක් නෑ. සත්‍ය අවබෝධයට බාධා වෙන්නේ ඔබ විඳින සැප, ඔබේ සුපිරි ජීවිතය පිළිබඳව ඇති කරගත් මානසික බන්ධන ටික විතරයි. සියලු මානසික බන්ධන වලින් නිදහස් වෙන්න. එතකොට ඔබගේ මේ මේසේ රත්තරන්ද, මේ මේසේ මැටිද, මේ මේසේ මැණික්ද, මේක ලීද කියන එක ඔබට ප්‍රශ්නයක් නැහැ. ඔබට ඒක ප්‍රශ්නයක් වුණොත් ඒ කියන්නේ ඔබ සැබෑ ධර්ම අවබෝධයට පත් වෙලා නැහැ. සමාජයේ දිහා බැලුවම පේන්නේ මිනිස්සු ධර්මයේ කටපාඩම් කරනවා. සූත්‍ර කටපාඩම් කරනවා. සූත්‍ර කටපාඩම් කළා මතක තියා ගන්නවා. ඒක ආභරණයක් කර ගන්නවා. ඒක ජුවලරි එකක්. අපි ආභරණයක් දාන්නේ මොකටද? තමුන්ගේ තත්වය නම්බුව ලොකුකම පෙන්වන්න. බාහිර ආටෝපය පෙන්වන්න. ධර්මය ආභරණයක් කර ගන්නවා මෝඩ මිනිස්සු තමුන්ගේ උගත්කම ආටෝපය පෙන්වන්න. ධර්මකාරණාවක් මතුවෙච්ච වෙලාවට ප්‍රකාශ කරනවා. ආන ධර්මකාරණාවක් මතුවෙච්ච වෙලාවට අපි කියනවා මේක මෙහෙමයි මෙහෙමයි අහවල් තැන මෙහෙමයි මෙහෙමයි කිය කිය විග්‍රහ කරනවා. මම කියන්නේ ඒක හුදු හිස් දැනුමක් විතරයි. අවබෝධයෙන් තොර වෙච්ච. ඔබට අවබෝධය අවශ්‍ය නම් මානසික වැති බැඳීම් ඉවත් කරන්න. හරිම නිදහස්. කිසිම අපේක්ෂාවක්, බලාපොරොත්තුවක්, ඇලීමක් ජීවිතේ නැහැ.
මෙතන අපි හඳුන ඔබවහන්සේ එතනින් සමාජයට හොඳ පණිවිඩයක් කරගෙන යනවා. දැන් සමහරව කියන කතාවක් තමයි සුපිරි ජීවිතයක් ගෙවනවා පොයේ දවසට විතරක් පන්සලට යනවා. එහෙම නැත්නම් ව්‍යාපාරික වශයෙන් අධික ලෙස ලාභ ලබනවා පොයේ දවසට දාන ටිකක් කරගෙන පන්සලට යනවා කියලා. ඒතකොට ඔතෙන්දි ඔය කියන කාරණාව අපිට වටහා ගන්න පුළුවන් වෙන අපි හඳුන බැඳීම් කියන කාරණාව ඉවත් ඇත්තටම විය යුතු දෙය. දැන් අපි අපේ සමාජයේ හැදිලා තියෙනවානේ අපි කියන සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය අපි පුරුදු කරලා තියෙනවා පන්සල් යන. පන්සල් ගියාට ධර්ම අවබෝධය වෙන්නේ නැහැ. පන්සල් ගියම ධර්ම අවබෝධය වෙනවා නෑ. බෞද්ධ ඔක්කොටම ධර්ම අවබෝධය වෙන්න එපාය. පන්සල් ගිහිල්ලත් අනුන්ගේ කුණු ගොඩවල් ටික සොයනවා නම් මානසික බැඳීම් හදා ගන්නවා නම් මොන අවබෝධයක්ද? සැබෑ අවබෝධය කිසිවක් නැති කිසිම මානසික බැඳීමක් නැති තැනක සිදුවන්නක්. රහත් බවට පත්වීම සිදුවන්නේ කිසි දෙයක් එක්ක ඇති බැඳීම ඉවත් කරයින් පස්සේ. අඩුම තරමේ රහත් වීමට ඇති ආශාවක් තමුන්ගෙන් ඉවත්තුර කෙනා තමයි රහතන් වහන්සේ. රහත් වීමේ ආශාවකුත් නැහැ. මේ අපේ මේ සමාජ මිනිසුන්ගේ තියෙන වැරදි මත. කොච්චර සුපිරි ධනවතෙක් වුණත් ඒ සියල්ල කෙරෙහි බැඳීමක් නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හිඟන්නෙක් වුණත් ඒ හිඟන්නට ජීවිත කාලෙම එකතු කරගත්තේ 750 නම් ඒ 750 තමුන්ගේ ජීවිතයේ දෙවෙනි කොට ආරක්ෂා කරනවා නම් කිසිම තේරුමක් නැති මෝඩ හිඟන්නෙක්. ඊ හිඟන්නට වඩා හිත දියුණු වෙලා කාගේද? අර සුපිරි ධනවතාගේ. ඒක තමයි ඇත්ත කතන්දරේ. දැන් ඔබට තේරෙනවා ඇති සමාජයේ ධර්ම අවබෝධය තියෙනවා. හැබැයි ධර්ම අවබෝධය කියලා අනවබෝධයට කියනෝ අනවබෝධයට ධර්ම අවබෝධය කියනවා. දැන් පටලැවිල්ලක් මේ සමාජේ තියෙනවා. මිනිස්සු හිතන්නේ ධර්ම අවබෝධය කියලා දැනුමට. ඒක වැරදි. පොතපත ආශ්‍රයෙන් ලබාගත් දෙයකට. ඒක වැරදි කියලා කියන්නේ මමමයි. ඒක මම නිකන් කියනවා නෙමෙයි. කලක් තිස්සේ දැනුම ලබලා කලක් තිස්සේ කියවලා කලක් තිස්සේ මහා මතකයක් දරාගෙන ඉඳලා මම අන්තිමට කියනවා ඒක වැරදි කියලා. ඒක තුලත් අවබෝධය නැහැ. අත්තරින්න ඔබේ මතකය පිළිබඳ සියලු දේ සෙන් ඉගෙන ගන්න මහාචාර්යවරයෙක් ආවා. ඉගෙන ගන්න ඇවිල්ලා හාමුදුරන්ට කිව්වා හාමුදුරනේ මට සෙන් භාවනාව ධ්‍යානය ඉගෙන ගන්න ඕන කියලා. ඒතොර කිව්වා අපි යමු තේ එකක් හදන්න. හාමුදුරෝ තේ හදන්න ගිහිල්ලා තේ එකක් හදලා කෝප්පෙට වක් කළා. තේ එක ඊරිලාම යනවා හැම තැනම දැන්. මහාචාර්යවරය හාමුදුරන්ට කියනවා හාමුදුරනේ කෝප්පෙත් තේ වතුර හැම තැනම ගලාගෙන යනවා නේද? ඒතොර හාමුදුරෝ කියනවා තමුසේගේ ඔළු ගෙඩියත් ඔය වගේ ඕන නැති කුණු තමුසෙට සෙන් ඉගෙන ගන්න බෑ ඔය කුණුත් එක්ක. තමුසෙට ධ්‍යානය ඕන නම් ධ්‍යාපනය ඕන නම් තමුසේ අධ්‍යාපනය අයින් කරන්න ඕන. දැන් පැහැදිලි නේද? ඔබට ධ්‍යාපනය දැන් සමාජයේ වචන දෙකක් තියෙනවා ධ්‍යාපනය අධ්‍යාපනය කියලා. අපි කරන්නේ මොකද්ද? අධ්‍යාපනය ලැබනවා ධ්‍යාපනය අයින් කරනවා. බුදු බෞද්ධ අධ්‍යාපනයක් නැහැ. මේක සපරද්ද ගන්න එපා. දැන් ඕන නම් මේක විවේචනය කරයි. මම කැමතියි කවුරු හරි විවේචනය කරනවා නම් මම උත්තර දෙන්නත් ලෑස්තියි. ඕන මහන ප්‍රශ්නයකට බෞද්ධ අධ්‍යාපනයක් නැහැ. බෞද්ධ ධ්‍යාපනයක් තියෙන්නේ. බෞද්ධ ධ්‍යාපනය සත්‍ය අවබෝධයට විරුද්ධකාරයන් විසින් බෞද්ධ අධ්‍යාපනයක් කළා. දැන් තේරෙනවද වෙච්ච වැඩේ? අධ්‍යාපනය වුණාම අධ්‍යයනය කරන්න පටන් ගත්තා, මතක තියා ගන්න පටන් ගත්තා, ඉගෙන ගන්න පටන් ගත්තා, සිද්ධාන්ත මතක තියාගත්තා, ත්‍රිපිටක සූත්‍ර මතක තියාගත්තා, විශ්ලේෂණය කළා, විවේචන ලිව්වා, නිබන්ධන සැපයුවා, ප්‍රායෝගිකව අත්හැරීම පිළිබඳ පුරුද්ද අයින් කළා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් බුද්ධ දේශනාව තියෙනවා. බුදුහාමුදුරන්ගේ දේශනාවේ කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මිනිස්සු වැරදි විදිහට මේක වටහාගෙන. මිනිස්සු මේක හිතලා දැනුමක් කියලා දැනුමක් නෙවෙයි බුදුහාමුදුරන්ගේ දේශනාව ප්‍රායෝගික වැඩපිළිවෙලක්. අත්තරීම පිළිබඳ වැඩපිළිවෙල සියල්ල අත්තරින්න ඕන. මානසිකව අත්තරින්න ඕන. සියල්ල මානසිකව අත්හැරලා ඉන්නකොට දැනෙන නිදහස වචනෙන් කියන්න බෑ. අන්නේ වචනෙන් කියන්න බැරි එක තමයි අවබෝධය. කෙනෙකුට තර්කයක් ගන්න පුළුවන් අපි හඳුන දැන් ඉගෙන ගන්නේ නැතුව අපි කොහොමද අත්හරින්නේ කියලා. ඉගෙනගත යුතුයි. ඉගෙන නොගන්නවා කියන එක නෙමෙයි මා කියන්නේ. ඔබ ඔබේ අධ්‍යාපනය කරන්න ඕනේ, සියල්ල කරන්න ඕන. හැබැයි ඒවා එක්කවත් බැඳීමක් තබා නොගත යුතුයි. කිසිම විදියකට අධ්‍යාපනය ලබන ළමයෙක් ඕනවට වඩා තමුන්ගේ විෂය කරුණු තදින් මතක තියාගන්න ගියොත් මතක හිටින්නේ නැහැ. පැටලිසාගත. පැටලි දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න අපි හිතමු කවුරු හරි ළමයෙක් ඉන්නවා.
ඒ ළමයා උසස් පෙළ විභාගයට පාඩම් කරනවා. එතකොට ඒ ළමයාට අමාරුම විෂය අපි හිතමු ජීව විද්‍යාව කියලා. අපි නිකන් හිතමු. එතකොට එයා ජීව විද්‍යාව හොඳට මුළු දවසම කරන්නේ එයා ජීව විද්‍යාව පාඩම් කරනවා. එතකොට එයාගේ යාළුවෙක් කියලා එයාට හොඳ විහිළුවක් කරනවා. ඔය දෙකෙන් එයාට වැඩි මතකෙරින්නේ කොහොමද? ජීව විද්‍යාව පාඩමද විහිළුවද? විහිළුව. ඇයි ඒ? ඔන්න තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් පැහැදිලි. ජීව විද්‍යාව පාඩම මුළු වෙහෙසම දාලා මතක තියාගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ බැඳීමක් හදා ගන්නවා. විහිළුව දෙස નિરાයසෙන් බලන් ඉන්නවා. දැන් පැහැදිලි නේද මතක තිබීමේ රහස? දැන් ඕනම කෙනෙකුට ගැඹුරු මතකයක් තියෙන්නේ නිදහසත් එක්ක. මානසික විවේකයෙන් නිදහසෙන් ඉන්න අයට ගැඹුරු මතකයක් තියෙනවා. මතකය එක්ක බැඳීමක් හදාගන්න යන්න එපා. දැන් මට ඕනම එකක් කිව්වා මට මතකයි. ඒක මටත් පුදුමයි, ඒක පුදුම මතකයක්. සමහර වෙලාවට පොතක් හැරෙව්වොත් ඒ පොතේ තියෙන ඡේද මේෙම කටපාඩමින් කියන්න පුළුවන්. ඒක පිටුවන්කෙත් කියන්න පුළුවන්. දැන් ඒතර කෙනෙක් හිතනවා ඇති මේ හාමුදුරුව මේ කියන විදියට නම් පුස්තකාලෙකම තමයි ඉන්නේ කියලා. මම කවදාකවත් පොත් කියවන්නේ නැහැ. කිසි දවසක කියවන්නේ නැහැ. ඒතකොට කෙනෙක් දැන් ලොකු පටලැවිල්ලක රෝඩ් මගනේ පටලැවෙනවානේ. පොත් කියවන්නෙත් නැතිලු. බණත් කියනවා. බණත් කියනවා. තියෙන දැනුත් කියනවා. ඒ කොහොමද කියන්නේ? ඒ තමයි නිදහස් මතකය. කිසිවක් පිළිබඳ බැඳීමක් නැහැ. මතක හිටිනව නම් මතක හිටියේ දෙ. නැත්තම් නිකන් හිටියේ දෙ. අවශ්‍ය කරුණ විතරක් බලා ඉවත් කරනවා. ඒක තමයි රහස. බැඳීම් ඉවත් කරන අවශ්‍ය තැනදී අවශ්‍ය දේ පමණක්. අවශ්‍ය දේ පමණක් ගන්නවා. අනවශ්‍ය බැඳීම් වලින් මතක තියාගන්න යන්නේ නැහැ. දැන් අපි ඕනම දෙයක් ඕනවට වඩා බැඳීමේ මතක තියාගන්න කිව්වොත් ඒක මතක හිටින්නේ නැහැ. අපිට කොච්චර දේවල් ඕන් නැතිව මතක තියෙනවද? ඒ ඕන් නැතිව මතක තියෙන්නේ ඇයි? බැඳීමක් නැති. බැඳීමක් නැති නිසා. අපි අපේ හිත නිදහස් කරගන්න ඕන. හිත නිදහස් කරගත්ත තරමට ඔබේ මතක ධාරිතාව වැඩි වෙනවා. ඒකයි අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සූත්‍රයක් තියෙනවා සංඝාරව සූත්‍රය කියලා. සංඝාරව සූත්‍රයේදී සංඝාරව කියන බමුණෙක් බුදුහාමුදුරන්ට ඇවිල්ලා කියනවා ස්වාමීනි සමහර බමුණෝ ඉන්නවා මේ බමුණන්ට පුළුවන් වේද මන්ත්‍ර කටපාඩමින් කියන්න. සමහර බමුණෝ ඉන්නවා වේද මන්ත්‍ර කටපාඩමින් කියනවා විතරක් නෙමෙයි අහවල් වේද අහවල් අහවල් වේද පාඨයයි මේ කියලා පෙන්වන්නත් පුළුවන්. කොහොමද එහෙම වෙන්නේ? සමහරුන්ට කියන්න බෑනේ. සමහරු නිකාම් පොත බලාගෙන වේදය කියනවා. සමහරු වේද මන්ත්‍ර කටපාඩමින් කියනවා තියෙන තැනුත් කියන තරුණාංශ කියනවා. මතකය තියෙන්නේ කරුණු පහක් මත. ළමයින්ට මේක හරි වැදගත්. යම් කෙනෙක් ළඟ කාමච්ඡන්දය, කම්සප්ප කෙරෙහි ගිජුකම, ඒ කියන්නේ බැඳීම, ව්‍යාපාදය, තරහ කෙරෙහි ඇති බැඳීම, තීන මිද්ද, නිදිබර අලස බව කෙරෙහි ඇති බැඳීම, උද්දච්ච කුක්කුච්ච, මනසෙහි විසිරිච්ච බව, හා පසුතැවීම, විචිකිච්ඡ, සැකය, ඔය පහ කෙනෙක් ළඟ තියෙනම් එයාට සුපිරි මතකයක් තියෙන්න බෑ. දැන් තේරෙනවද කියන එක? ඔය පහ ඔබෙන් අයින් කරන්න. එතකොට ඔබේ මතකය වැඩි වෙයි. ඒ අර වේද මන්ත්‍ර කටපාඩමින් කියන්නේ ඔන්න ඔය පහ අයින් කළා. මේ වගේ ඕනම කෙනෙකුට ඔය පහත් එක්ක තියෙන බැඳීම සිතින් ඉවත් කළා, තමුන්ගේ සිතේ යථා ස්වභාවය තේරුම් ගත්ත ගමන් මතකය નિરાයසෙන් වැඩිනවා. ලෝකේ සුපිරි මිනිස්සු. අපි දන්නවා ලෝකේ දැනට පහළ වෙච්ච මහා ගණිතඥ ඇල්බර්ට් අයින්ස්ටයින් බුද්ධිධාරිතාවයේ 130යි. කොහොමද එමුනේ? දවසක් අයින්ස්ටයින් හවස් වරුවේ නිදහසේ කිසි බැඳීමක් නැතුව හාන්ස් වෙලා හිටියා. අහසින් බටහිර හිරුගේ හිර කිරණ ඔහුගේ ඇස් දෙකට ගලාගෙන එච්චරයි. ඉන්පසු ඔහු නැගිට්ටේ මහා අවබෝධයකින්. දැන් පැහැදිලි නේද? ලෝකේ හරි අමුතු මිනිස්සු ඉන්නවා. ඒ අමුතු මිනිස්සු අමුතු දේවල් කරනවා. ඕනම කෙනෙකුට අමුතු මිනිහෙක් වෙන්න පුළුවන්. කිසි බැඳීමක් තියාගන්න නැතුව ජීවත් වෙන්න. ඔබට ව්‍යාපාරයක් කරලා දියුණු වෙන්න ඕන නම් එහි ඉහළම තැනට යන්න පුළුවන්. ව්‍යාපාරයකත් ඕන නැති බැඳීමක් තියාගන්න එපා. අවශ්‍ය ටික විතරක් කරන්න. අවශ්‍ය ටික විතරක් කරන්න. ලැබුණම සන්තෝෂ වෙන්නත් එපා.